අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රෝපණී රාත්‍රි නවයතිහ ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට බලපෑම් එනවා නම් වහාම දැනුම් දෙන්න ජනපති කාර්යාලයේ නිවේදනයක් ඉටුකම ශේෂය මිලියන 1250 දක්වා ඉහළට අද දින කොරෝනා රෝගීන් 22ක් වාර්තා වෙද්දී 49කට පූර්ණ සුවය GSP අහිමි වූ හේතුව සේනාධිපති හෙළි කරයි දේශීය පුවත් ජනපතිගේ නම භාවිත කරමින් රාජ්‍ය ආයතන වලට කරන බලපෑම් පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටිනවා. ඇතම් කුට පුත්කලයන් සිය වංචනිකරමුණ ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ නම ව්‍යාජ ලෙස සැකසූ වත්සන සහ ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරන බවට වාර්තා වී තිබෙනවා. ඔවුන් අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වලට කරන බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මෙවැනි පුත්කලයන් ඇතැම් රාජ්‍ය ආයතන වලට පෞද්ගලිකවම ගොස් නිලධාරීන්ට බලපෑම් කරන බවයි දැන ගැනීමට ලැබී තිබෙන්නේ. බෙසේ බලපෑම් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත බව එම කූට පුත්කලයන් ප්‍රකාශ කරන බවයි ජනාධිපති කාර්යාලයට ලැබෙන විමසුම් වලින් පැහැදිලි වන්නේ. රාජ්‍ය තන්ත්‍රයේ වෙත පැවරී ඇති කාර්යභාරය දෙසි පරිදි ඉටු කිරීම ගැන තම පාලන කාලයේ ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිතුමාගේ අදහසයි. ඇතැම් කාර්යයන් කිරීමට බලේලත් නිලධාරීන් නීතියට අනුකූලව ජනතා අවශ්‍යතා ඉටුවන පරිදි රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියා කළ යුතු බවද ජනාධිපතිතුමාගේ අදහස වී තිබෙනවා. එබැවින් ජම්පුත්කලේ ජනපතිගේ නම භාවිත කරමින් බලපෑම් සිදු කරන්නේ නම් ඒ බව හැකි විගස දෙනුම් දෙන ලෙසට ජනාධිපති කාර්යාලයේ ඉල්ලා සිටිනවා. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අභ්‍යන්තර පාලන විශ්‍රාමික මේජර් ජෙනරාල් කේබී එකුඩවිලි මහතා වෙත 0112354479 සහ 0112354354 අංකයට එම තොරතුරු දෙනුම් දිය හැකි. මහමෙතිවරණයේ පැවැත්වෙන දිනය ගැසට් පත්‍රයේ තුලින්ම ප්‍රකාශයට පත් කරන බව මෙතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ලබන 10, 11 හෝ 12 යන දිනවලින් එක් දිනයකදී එම ගැසට් පත්‍රය නිකුත් කරන බවයි මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මනාප අංක පිළිබඳ ගැසට් නිවේදනයේද හෙට දිනේදී නිකුත් කරන බව මෙතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. महिंद देशप्रिय महता मे भव संधान कले मेतिवर्ण दिने तीरने किरीम संभदेन मेतिवर्ण कोमिसम अद रस्वीमे ननतुरुव माध्यहमुए अद हस्तक्कमिनुई कोमिसमे सामाजिकेन सह अतिरेक मेतिवर्ण कोमसारिस्वरुन नेतुलु निलधारीन एम साकच्छावटे क्वसिटिया एम साकच्छावे ननतुरुव माध्यहमुए अद हस्तक्कु महिंद देशप्रिय महता अभी हेट दिने इंजुतुव अपे एकक्यांगे अंक सह चंदव नम चंद मध्यस्थान गसेट निवेदने अपेक्षक बहु दिन मनापांग गैसट निवेदने हेट निगुत्न गैसट निवेदने असंकरपुनिसा सहस्करपुनिसा अभी हेट दिन उदय पांद्र दिस्ट्रिक्ट यावण ए देशपालन पक्ष वल्ट अपेक्षक अंगे अंक ओंट ලබාගන්න පුළුවන් හෙට දින පෙරවරු වේසිට මෙතිවරණේ පවත්වන දිනය පිළිබඳවද මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා. ඒතර කවදත් ඡන්දි ඡන්ද නැද්ද කමිෂන් සභාව මේක හිතලා මතලා කල් දානවද කාගේ හරි ගන්නුම් බහකට කරනවද කාගේ හරි බලල් අතද්ද පත්තර ලියන්න ඒවනේ එහෙම එකක් නැහැ. කමිෂන් සභාව 10 11 12 කියන දවස් තුනේ එකක ඡන්ද විමසීමේ දිනය සහිත ගැසට් නිවේදනය නිකුත් කරනවා. දිනය වෙන්නේ අපිට සෞඛ්‍ය මාර්ග උපදේශ බාර දුන් දිනේ සිට දින 60ක් සහ 70ක් අතර දිනයක්. ඒ දිනය ජුනි මාසේ වෙන්නේ නැහැ කියන එක කවුරුත් දන්නව. කාටවත් ගණන් හදාගෙන කියන්න පුළුවන්. නමුත් ඔය හුඟ දිනේ හිතන දවසක අහවල් දවසේද අනිත් දවසේද කාගේත් උපන් දිනේට එහෙම නැත්නම් කාගේවත් නැකත් දිනේට මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ නැහැ. මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ අපේ නිලධාරීන්ට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය උඩ.
ලබන 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම හා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය දෙවනදා තීරණය කළා. මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම වෙත බහර දෙනු ලැබුවේ පසුගිය 3 වෙනිදායි. මැතිවරණයේ පැවැත්වෙන දිනේ පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වීමට තීරණය කෙරුණේ ඒ අනුවයි. එම සාකච්ඡාව सभापति डैन प्रसाद महता मेत्र चंद पत्रिका मुद्रणे की मे कटियुतु आरंभ कर तिबेनवा मेवर महमतिवर ने सदा चंद पत्रिका एक कोटि हेत्ते लक्षेकट अधिक संख्यावक मुद्रणे किरणु एति चंद पत्रिका मुद्रणे कठिन मिन अवसन किरीमट बलापुरुत्तु वन बव रजे मुद्रणालय अधिपति निय संधान करनवा අධිකරණයට අපහාස කරන ඕනෑම කෙනෙකුට හිමි දඬුවම මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට හිමි නොවන්නේ මන්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවේදී. මේ අතර රත්නජීවන් හූල් මහතාගේ ප්‍රකාශ පිළිබඳව අදත් අදහස් පළ වුණා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව තුල විශාල අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මහාචාර්ය හූල් මැතිතුමාගේ ක්‍රියා පරිපාටි. ස්වාධීන කොමිෂන් සභාවකට කිසිසේත් ගැළපෙන හැසිරීමක්ද කියලා ඒක. අපේ රට හරියට නිර්වස්ත්‍ර පාලකෙක් වගේ. ඒ නිර්වත මුළු ලෝකයටම පේනවලු අපිට හැරෙන්න. Courts are not standing up as they should. මේ කවුද කියන්නේ? මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක්. සාමාන්‍ය පුරවැසියෙක් එහෙම ප්‍රකාශයක් කළාත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවක් ගේනවා. මේ සියලු තත්ත්වයන් තුළ සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි සිංහලෙන් කියන කුණු ගොඩවල් මම දන්නේ නැහැ. ඊටාම බරපතල ප්‍රකාශයක් සිදු කරනවා. මේ රත්නජීවන් හූල් පසුගිය කාලේ දිගින් දිගටම හැසිරුනේ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා සිටීමට. ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව පෙළ ගැහිච්ච බලවේගත් එක්ක එහි කොටස්කාරයෙක් හැටර කටයුතු කළා. ඔහු අපේ හමුදාවන්ට විරුද්ධව ප්‍රකාශ වලට අස්සන් තැබුවා. මාධ්‍ය නිවේදන නිකුත් කළා. විජාතික බලවේගවල බෙදුම්වාදී බලවේගවල රාජ්‍ය නෝන සංවිධානවල උවමනාව ඉටු කරමින් මැතිවරණ කොමිසම ඇතුලේ ක්‍රියාත්මක වුණා. ප්‍රකාශයක් කළා තිනවලු මේ පොදුජන පෙරමුණට ඡන්ද දෙන්නේ පයි කියන කාරණේ. රත්නදීවන් හෝල් මැතිතුමාගේ දුව මැතිවරණ කොමසාස් කාර්යාලයේ නිරෝධානීතිය කඩ කරලා ආව නම් දඬුවම් දිය යුතුයි. ස්වාධීන කටයුතු කළ යුතු මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන හූල් මහත්මිය කියනවා නම් අර පක්ෂයට ඡන්ද දෙන්න එපා මේ පක්ෂයට ඡන්ද දෙන්න වැනි කතාවල් ඔහු කරනවා නම් ඒක බරපතල විනය විරෝධී කටයුත්තක්. ඔහුගේ තියෙන ස්වාධීනත්වය ඔහු විසින් උල්ලංඝනය කිරීම. වහාම ඔහුව මේ මැතිවරණ කොමිසමෙන් ඉවත් කළ යුතුයි. කොමිසම දැම්මේ නැවතීමට ඡන්ද අවුල් සද්ද ඇසෙනවා නිතරම ඒකේ දවුල් වැඩ කළ යුතු නේද තිදෙනා වෙලා හවුල් එනමුත් නිතර වලියට නොවැ ඉන්නේ හූල් ඉදිරි මහමැතිවරණයට මොහොන දීම පිළිබඳව ජාතික සේවක සංගමයේ ශාඛා නියෝජිතයන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක් අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරී වසම් උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් පිරිසක් එක්ව සිටියා.
මේ ඡන්දේ බලයට තරඟ කරන්නේ පක්ෂ දෙකයි. පොට්ටුවයි අපි. එකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එක්සත් ජාතික පක්ෂය දැන් තමයි ආපහු බලයට තරඟ කරන්නේ. අලියා ලකුණ හැටි. ගිය ජනාධිපතිවරණේ නාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ නියෝජනය කිරීමු සජිත් ප්‍රේමදාස අපිට සහයෝගය දුන්නා. ඒත් මොකද්ද සිදු වුනේ? අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බුනා. සාමාන්‍යයෙන් අපිට ඡන්ද දෙන කොටසක් ඒ පැත්තෙම ගියා. මට එකක් වැටුණා. 2019 ගියේ පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිත් පරාජයට යනවා. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. ආපහු අපි ඇවිල්ලා මේ කාලෙට ඔබින විදිහට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතීමට ප්‍රථමයෙන් පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරීවසම් මහතා සභාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා. සභාව ඇමතීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාද ඉන් පිටක් වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතීන් ඔවුන්ගේ විරෝධය පළ කළා. ඒ සමග නොසන්සුන් වූ වෘත්තීය සමිති නියෝජිතීන් තම ගැටලු සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු දිනයක විසඳුම් නොලැබුණු බවද පවසමින් සිය විරෝධතාව ප්‍රකාශ කළා. නිත්‍යානුකූල නැහැ කියලා කිව්වා. ඒකත් විකුණා කර කාපු හොරු ටිකක් දාගෙන දැන් අද වෘත්තීය සමිති පිටවන්න යනවා මේකේ. ඉතින් ආයි සිරිකොතර එන්න. සිරිකොතර එන්නේ කොහමද? සිරිකොත මාගේ දට එන්නේ කොහමද? මේක දෙකට බෙදලා තිනවම. එතකොට අපි ඡන්ද ඕනේ දැන් මොනව කරන්නද? ඔච්චර තරහ යන නායකතුමා මොකද්ද කිව්වේ? නායකතුමා අපේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. ඉතින් අපිට නායකතුමා කතා කරන්න දෙන්නේ නැහැ. එයා කතා කළා එයා ගියා. ප්‍රශ්නේ එතනමයි. එක්සත් ජාතික පක්ෂය තුල අද ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. දෙන්නේ තුන්දෙනේ නේ කෑගෙවුවේ. එහෙනම් අනිවාර්යෙන් ඒක කවුරු හරි වෙන කඩාකප්පල් කිරීමට මෙතන ඉවල ඇති. ඒකයි ආයි දෙකක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට මුල සිටම ඕකනේ උනේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සිටමින් තමන්ගෙම පක්ෂය දුර්වල කරපගෙන කරේ. හැමදාම මැතිවරණයක් එද්දී පක්ෂයේ නායකත්වයට රණ්ඩු වෙනවා. හැමදාම මැතිවරණයක් එද්දී සිරිකොත මූලස්ථානයට පහර දුන්නා. මම තැනටම තමන්ගේ නියෝජිතය යවලා ඒ නියෝජිතය එක්කෙනෙක් දෙන්නේ අවසල් ඉවර වෙලා එතන කඩාකප්පල් කිරීම ඔය මජර කුණු වෙච්ච පිරුණු වෙච්ච වල් වැදිච්ච දේශපාලනයට විරුද්ධයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය නෙමෙයි. ඒ හන්දි ගානේ කරන දේශපාලනය. දැන් ඔයගොල්ලෝ කියවනේ තමයි බලවේගයේ නායකතුමාට වියාදේ මම අභියෝග කරන එන්න මාත් එක්ක වියාද කරන්න. ඔයගොල්ලෝ කියනවල දෙන්න. සන්දානයක් හදන්න ගියම පක්ෂයක් හදුවෙම් කිරිපත්තු වෙන්න ගියපම කන හදනවා ඒ වගේ වැඩන්නේ මම මේ දෙතරලත් අභියෝග කරා මට වෙනෙවුන් හරියන්නේ නැහැ එනවනම් එයා එන්න සිංහයෝ වගේ පක්ෂෙන් ගියෙවුන් සිංහයෝ වගේ ඉන්න ඕන නරියෝ වගේ මේක අසරින් ගන්න දඟලන්න ඕනෙත් නැහැ මේකේ වටෙන් එලි ගන්න ඕනෙත් නැහැ අපිට බලා ගන්න පුළුවන් සිංහයාද නරියද කියලා එන්න කියන්න කිව්වා දෙත් जनाधिपति මේ ජාතික සේවක සංගමයේ දැන් ඔබතුමලට මේ පිටුපාල කටයුතු කරනකොට කොහමද එක්සත් ජාතික පක්ෂේ වැඩ කටයුතු කරගන්න බැන්නේ නෑ එහෙම නෑ මේ වෙලින් නැති කටි අපි බැලලා තියෙන යම් මෙතන ඇවිල්ලා තියෙන සමාජිකත්වෙ නැති අය සීටීබීන් කියලා ඇවිල්ලා තියෙන්නේ වෙලින් තනකින් ඉතින් ඒ වගේ වෙනවා ඔරේ වගේ කුමන්තර වෙනවානේ ඒක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩක් කියලා දුක්මාර කියන එච්චර දක්ෂතාවයක් නෑ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට ගෙන ඇති තීරණයේ බලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ වාචික දේශන ලබන සඳුදා ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. රංජිත් මදුම් බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා ගොනු කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා වෙනසුරු අමාලි රණවීර මහත්මියයි මෙම නියෝගය නිකුත් කළේ.
කිසිඳු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන් ඇතුළු පිරිසගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට වගුත්තරකාර එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇති බවයි ඒ මහතා ගොනු කළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ. ස්වභාවික යුක්තිය නැමැති මූලධර්මයේ උල්ලංඝනය කරමින් එම පක්ෂය සිය සමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කර ඇති බැවින් එම තීරණයේ අත්හිටුවීමට වර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අධිකරණින් ඉල්ලා සිටිනවා. පැමිණිල්ලේ වගුත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ මහලිකම් අකිල විරාජකාරීවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ සඳහන් කළේ සිය පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව වර්ණ නියෝගයක් නිකුත් කිරීම යුක්ති සහගත නොවන බවයි. යනුව අදාළ ඒකපාර්ශවික වාරණ නියෝගය නිකුත් නොකිරීමට තීන්දුව කළ කොළඹ දිසා අධිකරණය මෙම පැමිණිල්ලට අදාළ විරෝධතායත් නම් ඒවා ලබන සිකුරාදා ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලිකම්වරයා ඇතුළු වගුත්තරකරුවන්ට නියෝග කළා. පසුගිය රජයේ අත්සන් කිරීමට උත්සාහ කළ MCC ගිවිසුම අත්සන් කළා නම් ඇමරිකාවට අත් වී තිබෙන ඉරණමම ශ්‍රී ලංකාවටද අත්වන්නට ඉඩ තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ. පසුගිය ආණ්ඩුව උත්සාහ දරපු විදිහට මංගල සමරවීර හැමුතුමා තවමත් සාධාරණ විදිහට ඊයේත් කියන MCC අත්සන් කරන්න කියලා. යුසුම් අත්සන් කළා නම් ඇමරිකාව වගේම ලංකාවත් අද මලවැගයක් වෙන්න ඉඩ තිබුණා. මතක තියාගන්න සරලව කියනවා නම් ඇමරිකානු MCC ගිවිසුමේ 6.8 වගන්තිය අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම සෝෆා ගිවිසුමේ 3 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු හමුදා භටයන්ට ඇමරිකා ලංකාවේ අපරාධ නීති අදාළ වෙන්නේ නැහැ. MCC ගිවිසුමේ 6.8 වගන්තිය සෝෆා ගිවිසුමේ 3 වෙනි වගන්තිය මෙයයි දාගන්නේ. ඇයි අපේ කට්ටිය අපරාධයක් කරොත් දඬුවම් කරන්න බෑ කියලා වගන්තිය දාගන්නේ? ඔවුන් ලංකාවට ආවම අපරාධයක් කිරීමේ ඉඩ තියෙන නිසා. අද දිනේදී කොරෝනා රෝගීන් 22 දෙනෙකු වාර්තා වුණා. අද දිනේදී රෝගීන් 49 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර රට මුළුමනින්ම විවෘත කළද කොරෝනා අවදානම පහව ගොස් නැති බැවින් සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති පිළිපැදීමට ජනතාව උනන්දු විය යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. රටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1857ක්. ඉන් 990 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 856ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 41 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ රටින් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. දෙවන විට සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන්ගේ සංඛ්‍යාව 522ක්. ඊයේ දින තුල පමණක් රෝගීන් 34 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව නාවික හමුදාව පවසනවා. 17 දෙනෙකු පිටව ගියේ හෝමාගම රෝහලෙන්. ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ 12 දෙනෙකු සහ IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු ඊයේ දිනේ සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරනවා. ඔවුන් රෝහලින් පිටව කියද සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර තිබෙනවා. මේ අතර ඇමරිකා තානාපති නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. අපි දකිනවා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මේ PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරලා ලංකාවට ඇතුල් වෙනවා. ඒ නීති රීති වල ක්‍රියාත්මක පරීක්ෂණයට අනිවාර්යෙන් ලක් වී තිබෙනවා. ඒ වගේම උන්ට නිවාසික අනිවාර්ය දින 14 ගත කරන්න වෙන මොන තානාපතිතුමා වුණත් ඉතින් මේවා ක්‍රියාත්මක වෙමින් තියෙනවද යම්ම අය පිළිපනින්න උත්සාහ දරනවා. නමුත් රාජතාන්ත්‍රිකව මේ ගිවිසුම් වල තියෙන විදේශ තානාපති සේවයේ තිබෙන ස්වාධීන භාවයන් එවුන්ට ලබා යුතු ආරක්ෂාවන් පිළිබඳ තියෙන වගන්ති ගැන ශ්‍රී ලංකාව ඉතාම ගෞරවයෙන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගතය මර්ධනයට එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර මත ගැටුම් උත්සන්න වී තිබෙනවා.
अमेरिका एक्सत् जनपद सेनेट सभिक रिक स्कॉट चोदना करन्ने बटहिर रटवल इन्नत निपदवीमे उत्साह कडाकप्पा किरीमट चीने उत्साह करन बबाई इन्नतक निपदवीमे गोलीय प्रयत्न मुलु महत् लोकेटम यहापतक उद्देशा सिदुवन क्रियावलियक बेविन तम रट मेलेस कडाकप्पा कार्य लेस कटयुतु करन्ने नम ए बव ओप्पु कल युतु बबाई चीने वेडिदुरटत् पवसन्ने बेहतर कोविड-19 हेवत नव्य कोरोना वायरस बेवन विट लोपुरा हेत्तेक लक्ष विसितुन दहस एकसिय पनस देदेनकुट आसादनी वी तिबेनवा सुवेला बायती रोकिन संख्याव 34 लक्ष 77 दहस 963 वायरस आसादनी हेतुविन मरण 4 लक्ष 6 दहस 747 वार्ता वनवा रटवल हा स्वयं पालन प्रदेश 213 वायरस व्याप्त वी अति बवाई लोक सौख्य संविधाने पवसान्नी इंदियावे महाराष्ट्र प्रांतेन पमनक वार्तावन कोविड आसादित्यान संख्याव चीने अभिभवा कुस तिबेनवा गतोपे 24 तुल महाराष्ट्र प्रांते नवासादित्यान 3007 दिनेकु वार्ताविवात समगम मुलु आसादित संख्याव 85975 दक्वा इहल की अतर ए चीने मुलु आसादित संख्याव वन 83040 अभिभवा यामा अमेरिकावे समस्त कोविड मरण संख्याव 112469 दक्वा इहल कोस ऐति अतर गतोपे 24 तुल इरटिन वार्तावन मरण संख्याव 373 समस्त आसादित्यान संख्याव ये दिनेदी 20 लक्ष इक्मवा किया किसे नमुत अमेरिकावेन वार्तावन दैनिक मरण संख्यावे यम तरमक अडुवक दक्नट लबेन बव वार्तावन्ने ये दिनेदी इरटिन वार्तावनु मरण संख्याव 373 दक्वा पहल यामत समकाई बेहतर वरिक कोविड वसंगते केंद्रस्थान बवट पत्वतिबु रटक्वन इताली वसंगत तत्वे बेवन विट क्रमेन पहव्यमिन पवतिन बवट वार्तावनवा गतवु पै 24 तुल इरटिन वार्तावुये मरण 53 पमनाई किसे वितत् विजयग्रहणे सेमरीमट इक्मन नोबन लेस फ्रांसिस पाप वहन्से इताली जनतावकिन इल्ला सिटिनवा एमेन्म वसंगतेन आरक्षा वीमट अवश्य वन क्रियामार्ग अमतक नोकरन लेसद उन्वहन्से वेडिदुरटत् इल्ला सिटिनवा नवसिलंते अवसं कोरोना रोगिया सुवबी रोहलिन पिटवगोस्सति बवट वार्तावनवा निरोधहायनेट लक्व सिटी पिरिस्द एम कटियुतु सार्थकव निमकर अदाल मध्यस्थानवलिन पिटवगोस्सति बवाई वार्तावन्ने यानु एराट सियलु सीमा अद मध्यम रात्री सिटीवत् करन बवाई नवसिलंत राज्य पवसान्ने बेवन विट कोविड वसंगते केंद्रस्थाने बवट पत्व तिबेन्ने लतिन अमेरिका नुकलापयाई एहि आसादित्यान्गे संख्याव 112 इक्मवा तिबेनवा मरण संख्याव 60000 इक्मवा गोस ऐति बवै वार्तावन्ने यानु लतिन अमेरिकाव कोविड वसंगतेट एरेहि सटनीन पराजयट पत्वेमिन सिटिन बव विदेश वार्ता संधान करनवा केसे वेतत् बोल्सोनारो रजय जुनी 4 वेनिदा सिट रटे वसंगत तत्वे पिलिबद नील वार्ता इदिरिपत् कर नहै दत्त अनावरणे नोकिरीम संबंधेन रजयट विरोधे पल करमिन ब्रसील वैसियन उद्घोषणवल निरत वन बवाई वार्ता वन्ने इटुकम कोविड-19 सौख्य हा समाज आरक्षण अरमुदले शेष रुपयाल मिलियन 1250 दक्वा इहल गोस तिबेनवा ड्राइव इन कॉन्सर्ट प्रसंगे प्रवेश पत् अलवीन लद मुदल इटुकम अरमुदले वेनुवेन जनाधिपतिमावित भारतीम माती हा संतोष प्रमुख संगीतायक मंडले अद सिदुकला ए जनाधिपति कार्यालयटी नीतिज्ञ धनंजय अभिवर्तन पूज्य मावेत वेव गुणानंद स्वामी वहांसे रोहन सा हेट्टियाराज्य दीनिय लबादुन मुदल अरमुदले वित पिरिरमुना ईटामतरव सवरगम उतुरु मेदहा बस्नाहिर मार्गस्थ मगी प्रमाण अधिकारी लबादुन परित्यागवलट अदाल चेक्पद जनाधिपतितुमा वित पिलिगन्नुना एसजी मोटर्स इसुरु ट्रेडर सह कलंबु प्लान आयतनेद मुदल लबा दे तिबेनवा चेक पथो टेलीग्राफ संप्रेषण मिन्म www.itukama.lk वेबडवी ओसेद अरमुदलट दायक विय हकी एसेम #207# अमता अरमुदलट परित्याग सिदु कल हकी बवाई जनाधिपति माते अंशे संधान कले दुरकथन अंक 0.7 0.1 0.2 0.3 0.4 0.5 0.6 0.7 0.8 0.9 0.10 0.11 0.12 0.13 0.14 0.15 0.16 0.17 0.18 0.19 0.20 0.21 0.22 0.23 0.24 0.25 0.26 0.27 0.28 0.29 0.30 0.31 0.32 0.33 0.34 0.35 0.36 0.37 0.38 0.39 0.40 0.41 0.42 0.43 0.44 0.45 0.46 0.47 0.48 0.49 0.50 0.51 0.52 0.53 0.54 0.55 0.56 0.57 0.58 0.59 0.60 0.61 0.62 0.63 0.64 0.65 0.66 0.67 0.68 0.69 0.70 0.71 0.72 0.73 0.74 0.75 0.76 0.77 0.78 0.79 0.80 0.81 0.82 0.83 0.84 0.85 0.86 0.87 0.88 0.89 0.90 0.91 0.92 0.93 0.94 0.95
ගණනට පමණක් මගින් ප්‍රවාහනය අනිවාර්ය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟත්වය පළ කර තිබෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ පොදු ප්‍රවාහන සේවා දිවින පුරා අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විශේෂිත සාකච්ඡාවක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී
ලංගමහා පෞද්ගලික බස් රථ සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීම උසස් ප්‍රමිතියෙන් යුතු බස් රථ පමණක් පොදු ප්‍රවාහන සේවා සඳහා යොදා ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණා පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලි අනුපාත යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී එකඟතාව පළ වුණා COVID-19 හේතුවෙන් දහවණේ නොකිරීම නිසා පෞද්ගලික බස් රථවල බැටරි ටයර් ආදිය දුර්වල වීම ඇතුළු යාන්ත්‍රික දෝෂ සකස් කර ගැනීමට රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙන ලෙස බස් රථ සංගම්ක ලිල්ලීමට ජනාධිපතිතුමාගේ එකඟත්වය පළ වුණා දැනට ප්‍රමාද වී ඇති ලීසින් වාරික සඳහා සහන කාලයක් ලබා දීමටද මෙහිදී අවධානය යොමු වුණා පෞද්ගලික බස් රථවල කල් ඉක්ුතු වී ඇති රක්ෂණ සඳහා මාස 3ක් දක්වා රක්ෂණ කාලය දීර්ඝ කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා ආසන ගණනට අනුව මගී ප්‍රවාහනය කිරීම අනිවාර්ය කරන අතර සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු වෙනවා දුම්රියවල සිටගෙන ගමන් කිරීම සඳහා ඉඩ සැලසීම සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සිදු කිරීමට නියමිතයි සමස්තයක් ලෙස රට තුල පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වී ඇති බව අද පැවති මාධ්‍යමයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා. බස් සංගම්වල තිබුණු ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරා. කිසියෙත් අපිට ආසන සංඛ්‍යාවට වැඩියෙන් මහජනයාට ගමන් කරන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ. එසා අනිවාර්යයෙන්ම ආසන සංඛ්‍යාවට පමණයි ගමන් කළ යුතු වෙන්නේ. ඒ වගේම අනිකුත් මුඛ ආවරණ ඇතුළේ සියලු ආරක්ෂක විධිවිධාන සහිතව තමයි ඒ කටයුතු සිදු කළ යුතු වෙන්නේ. එවගේම අද වෙනකොට අපිට වාර්තා වුණා සමහර තැන් වලින් ආසන සංඛ්‍යාවට වඩා මගින් රැගෙන යාම් පිළිබඳව සභාපතිතුමාට උපදෙස් ලබා දුන්නා ඒ අයට එරෙහිව සම්පූර්ණ පනතේ විධිවිධාන අනුව ක්‍රියාත්මක වෙන්න කියලා අපි මේ පිළිබඳව තදින්ම ක්‍රියාත්මක වෙනවා අද දිනේ ආරම්භ වුණා බස් රථ සඳහා මන්තිරුවක් වෙනම අත්දැක බැලීමක් අද සිද්ධ වුණා ඒකේ ඉතා හොඳ ප්‍රගතියක් තිබෙනවා ඒ වැඩපිළිවෙල ඉදිරියේදී තවත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපි විශ්වාස කරනවා ඒක සාර්ථක වුණොත් පොදු ප්‍රවාහන සේවයට එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා ඒ වගේම කෙටි වේලාවකින් මේ නගරාන්තර ගමනාගමන කටයුතු වල යන්න පුළුවන්කම ලැබෙනවා මේ අතර මන්තිරු නීතියද අද සිට ක්‍රියාත්මකයි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනුයි මන්තිරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ පෙරවරු 6 සිට 9 දක්වා මොරටුව කුරුසමන් සන්ධිය සිට කොළඹ දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා කොළඹ සිට මොරටුව දක්වාත් මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනවා මන්තිරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණයට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සැපයුම් දාම අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාර් ගයන මහතුරුන් ඇතුළු පිරිසක් එක් වුණා රතවාහන් තදබදයේ සහ රියාන්තුරු වල ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මහමග විනය නොමැතිවීම නිසා අපි අලුතෙන් පටන් අරගෙන මහමග විනය ඇති කිරීම සඳහා අද දවසේදී මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරුව පිළිබඳව අපි අතු තීරණයක් ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. එෙහිදී මාර්ගයේ වම්පස පළවෙනි තීරුවේ තමයි බස් රථ සහ මගී ප්‍රවාහන වාහන සියල්ලම ගමන් කරන්නේ. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් මන්තිරුවේ තමා නියමිත මන්තිරුව තුළ ගමන් කිරීමේ නීතිය අද දවසේදී ආරම්භ කරා. හැබැයි ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී මහජන ජනතාවට නඩු ලබා ගැනීමක් බඩ කැසීමක් එමෙත්තන් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාවෙන් පසුව මේ නීති රීති පිළිබඳ නොතකාහරණාය සම්බන්ධයෙන් දැඩිව මාර්ග නීති ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා දැන් අද දවසේ වුණත් අපිට පේනවා විශේෂ ප්‍රවණතාවයක් මේ පණිවිඩය ලැබීමත් එක්ක බොහෝ බස් රථ රියදුරු මහත්තුරු මීට අවනතව ක්‍රියා කරනවා බලාපොරොත්තු වෙනවා මේ සති දෙක කාලය තුළ මේ පණිවිඩය යාමෙන් එය සොයන්ව තමා පාලනය කරගෙන මේකට අනුගත වෙයි කියලා වෙලාව මුල් අවදියේ මේක ක්‍රියාත්මක කර අවස්ථාවේදී අපි දැක්කා බස් වල වේගය පැලට් කිලෝමීටර් 15 සිට 20 දක්වා වැඩි වුණා. ඒ වගේම අනෙක් වාහන වලට ලොකු අවහිරයක් වුණේ නැහැ. ඒ වගේම අපි දැක්කා පාරේ විනය ඉතාමත්ම යහපත් තත්වයකට පටන් ගන්නවා. මේ නිසා පොලිසිය ගන්න මේ ක්‍රියාමාර්ගය මේක නැවත ස්ථාපිත කරන්න මම හිතනවා මේ වෙලාවට ඉතාමත්ම කාලෝචිතයි කියලා. මේ අතර දුම්රිය දහවණේද අද සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. කාර්යාලීය දුම්රිය 49ක් අද දිනේදී දහවණේට එක්කිරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතම් දේශපාලනඥයන් ද්වේෂසහගත ලෙස තම ව්‍යාපාර අඩපණ කළ බවට එවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා චෝදනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කළ බවයි දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ. රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ ලේකම්වරයෙකු බහුදින යාත්‍රා යොදාගෙන නීති විරෝධී මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත්
LGSP Plus බදු සහනය අහිමි වීමට ප්‍රධාන හේතුවක් වූ බවත් නිශංක සේනාධිපති මහතා පැවසුවා. ब्लू ओशन කියන කම්පැනි එකේ 140ක් අයිති චීන විදේශ ජාතික මට පාපෝච්චාරණය කරනවා. පරාජිත සේනාරත්න නැව්වලට ඔබ්සර්වේෂන් ඔෆිසර්ස්ලා දැම්මේ නැ VMS හයිකරේ නැ මූදේදි දීවරෝ ඉල්ලීගල් එමෙ නැත්තම් කටික නීති විරුද්ධ ලෙස මසුන් නැල්ලුවා. ඒකින්දා GSP සහනරතේ ශ්‍රී ලංකාවේ මසුන් අපේ නිකන උරුදු පාකට නැත්තුවා. ලිඛිත සාක්ෂි වීඩියෝ පටයත් එක්ක ඒ පාපෝච්චාරණ සමග මම මේක ඉදිරිපත් කරන්න ඊළඟ එකේ දෙනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.